මුලින්ම ආරංචිය සුභයි. මොනවද මේ සුභාරංචි කියන එක? අපි බොහොම ෂණිකවම සුභාරංචි කීපයක් අපි කියන්න. හෙට දිනේ මේ රාජපක්ෂ පවුල කුලියට ගත්ත ඒ අසලාලක වික්‍රමසිංහගේ ගජබින්නාලංකාරයට පෙර. යසලාලක වික්‍රමසිංහගේ ගජබින්නාලංකාරයට පෙර අපි වමේ කේන්ද්‍රය සුභාරංචි කීපයක් කියන්න. දැන් එකක් තමයි අද වන විට ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100ක් මවා ගිහිල්ලා තියෙනවා. රුපියල් වලින් නම් කෝටි 30 ලක්ෂයක් වෙනවා. ඩොලර් බිලියන 100ක විදේශ ණය ප්‍රමාණයක් විදේශ ණය ප්‍රමාණයකට අපි සිරවී සිටිනවා. හිර කරලා තියෙනවා. පාගගෙන ඉන්නවා. ආරංචිය සුබයි. කිරිබත්තු වෙලා ලෑස්ති වෙලාම ඉන්න ඕනේ මේ යසලාලක වික්‍රමසිංහගේ ගජබින්නාලංකාරය අහන්න. හෙට ලුණු මිරිස් දෙහි ඇඹුල් ඇතුව අම්මා අප්පා මේ වික්‍රමසිංහගේ අම්මා තාත්තා අත්ත පනත්ත කිරිකිත්ත ඔක්කොමලම සී කරන්න පුළුවන් වෙයි. දෙවනි කාරණය, දැන් ශ්‍රමය අඩුම රටවල් 44න් ශ්‍රමය අඩුම, ඒ කියන්නේ වැටුප අඩුම, ශ්‍රමයට අඩුම වැටුප ගෙවන, තමන්ගේ ශ්‍රමයට අඩුම වැටුප ගෙවන රටවල් 44න් ශ්‍රී ලංකාව ඉන්නේ 4 වෙනි තැනට. ශ්‍රී ලංකාව ඉන්නේ 4 වෙනි තැනට. ආරංචිය සුභයි. ඒ වගේම නිවාස ලක්ෂ 40ක විදුලිය විසන්ධි කළා. නිවාස ලක්ෂ 40ක විදුලිය විසන්ධි කරලා. ඒ වගේම වාර්තාවලට අනුව ඉතාම දුගීභාවයෙන් පෙළෙන ජනසංඛ්‍යාව 130ක් වෙලා. ඉතාම දුගීභාවයට පත් වෙලා තියෙන. අන්ත දුගීභාවයට පත් වෙලා තියෙන අනුපාතය 130ක් වෙලා. පාසල් වලින් එළියට යන ප්‍රමාණය, ස්කූල් ඩ්‍රොප් අවුට්ස් පෞගිය මාස 3 ඇතුළත තව 115කින් වැඩි වෙලා තියෙනවා. ආරංචිය සුභයි. කිරිබත්තු වෙලා අපි ලෑස්ති වෙලා ඉමු දටකට මැදගෙන හෙට. ඒ වගේම දැන් ඊළඟ අවුරුද්ද වෙන විට මේ මැස්සක ඉන්න කෙනාටත් මඩුවක ඉන්න කෙනාටත් ගෙහක නෙමෙයි මඩුවක ඉන්න එකටත් බද්දක් ගහනවා. මඩුවක ඉන්න එකටත් බද්දක් ගහනවා. ඊට පස්සේ ඔය බද්දෙන් පස්සේ ඊළඟට මේ යසලාලක වික්‍රමසිංහ ගේනවා ලිම්බද්ද ජලබද්ද මලබද්ද. බලාපොරොත්තු වෙන්න. ලිම්බද්ද ජලබද්ද මලබද්ද. ලිං වලට ගහනවා බද්දක්, අපි ඒක සරලයි, වතුරටත් ගහයි. මලබද්දක් ගහනවා, ඒ කියන්නේ මිනිස්සු අසූචි කරන ප්‍රමාණයට බද්දක් ගහනවා. මේගොල්ලෝ අසූචි වලවල් බලලා අසූචි ප්‍රමාණය වැඩි නම් මේගොල්ලෝ තීරණය කරනවා මේ අසූචි ප්‍රමාණය වැඩි කියන්නේ මුන් හරියට කනවා. මුන්ට හරියට කන්න බොන්න තියෙනවා, ඒ නිසා ගහනවා බද්දක්. ඒක මලබද්දක් වෙනවා. ඊළඟට එන්නේ ඒක. මේ යසලාලක වික්‍රමසිංහ ඔන්න ආරංචිය සුභයි. ආරංචිය සුභයි. එනිසා අපි මේ බදු ගහන ගැහිල්ල පිස්සෙක් වගේ බදු ගැහුවේ ටොරින්ටන්. බ්‍රිතාන්‍ය යුගයේ සුද්දගේ පාලනේ ටොරින්ටන් පිස්සෙක් වගේ මිනිස්සුන්ගෙන් බදු ගැහුවා. ඔයගොල්ලෝ දන්නවනේ තන බද්ද ගැහුවා, බලු බද්ද ගැහුවා, ගෙදරින් අහිංසක සීපාවට බලු සුරතලාට බල්ලටත් බද්දක් ගැහුවා. ඒ සුද්ද පිස්සු වැටිලා. අන්න ඒ වගේ පිස්සෙක් වගේ තමයි උමතුවෙන් මේ යසලාලක වික්‍රමසිංහ බදු ගහගෙන බදු ගහගෙන යන්නේ. මේවා තමයි සුභාරංචි. දැන් අපි හරියට කතාවට එමු. ආරංචිය සුභයි. මොකද්ද මේ කියන්න යන්නේ? දැන් හෙට මේ රාජපක්ෂ පවුල කුලියට ගත්ත මේ යසලාලක වික්‍රමසිංහ ඇදා බාන්න යන ගජබින්නාලංකාරය තමයි අපි නයින් බංකොලොත්භාවයෙන් අපි නීත්‍යානුකූලව අපි ඉවත් වුණා කියන එක. බංකොලොත්භාවයෙන් ඉවත් වෙලා තියෙනවා කියන එක. අපි බංකොලොත් නෑ තවදුරටත් කියන එක. දැන් අපිට පළවෙනිම ප්‍රශ්නය තමයි අපි අහන, කවුද මේ රට බංකොලොත් කියලා ප්‍රකාශ කළේ? කවුද මේ රට බංකොලොත් කියලා ප්‍රකාශ කළේ? කවුද මේ රට බංකොලොත් කළේ? ඊළඟට ඇයි මේ රට බංකොලොත් උනේ? කාගෙන්ද? මේ රට බංකොලොත් කළේ මේ රටේ ජනතාවද? මේ මැරි මැරි
වේලක් කන්නැතුව දුක්විඳින බදුගෙවන මෙරට අහිංසකයෝද? මෙරට මංකොලොත් කළේ. එවතම අපිට තියෙන ප්‍රශ්න බංකොලොත් භාවය කිව්වහම. මේ රට බංකොලොත් වනේ, බංකොලොත් කියලා කියන්න වනේ, බංකොලොත් කියලා කියන්න වනේ අවසානයේදී අපිට ණයවාරික ගෙවන්න බැරි වෙනකොට, ඩොලර් නැති වෙනකොට, ගෙවන්න ඩොලර් නැති වෙනකොට තමයි බංකොලොත් කියලා කියන්න කියන තත්ත්වයට පත් වුණේ. ඒ වෙනකම්ම, අවසන් වෙනකම්ම අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ අන්තිමේදීත් වාර්කයක් ගිව්වා, ණය වාර්කයක්. එයින් පස්සේ තමයි ඩොලර් නැති වෙනකොට, තෙල් ටික නැති වෙනකොට, භූමි තෙල් ටික, පෙට්‍රල් ටික, ඩීසල් ටික, ගෑස් ටික නැති වෙනකොට, බෙහෙත් ටික ගෙන්නන්න බැරි වෙනකොට, පෝර ටික ගේන්න නැති වෙනකොට, මේ රටේ පෝලිං හැදිලා මිනිස්සුන්ට යන එන මං නැති වෙන්නේ, පෝලිං වල මැරෙන්න ගත්තේ. ඊට පස්සේ අපි දැක්කා දිගින් දිගටම කියනවා ඩොලර් නැත්තම් වහාම. අපි දැක්කා මේ ගෝඨාභය රාජපක්ෂ කියන පිම්පි ජනාධිපතිට බලපෑම් කරා, මේ නව ලිබරල් කාටල් එක බලපෑම් කළා බංකොලොත් කියන, බංකොලොත් කියන වහාම බංකොලොත් භාවය ප්‍රකාශ කරන්න කියලා. ඒකට අටව ගත්ත අපි. අපිට මතකයි මේ අපි කියන්නේ මේ ජනතාවට බොහොම මේක ගැන හොඳින් කල්පනා කරන්න, අතීතයට ටිකක් යන්න. මීට අවුරුද්දකට දෙකකට කලින් මේ සිදු වුණු සිදුවීම, මේ බංකොලොත් කරපු විදිහ, බංකොලොත් කියලා කියපු විදිහ, මේකට කරපු බලපෑම. උන්ට නිින්ද ගියේ නෑ මේක බංකොලොත් කරපන් බංකොලොත් කරපන් කියලා කිව්වා. ඒකට අටව ගත්ත සර්වපාක්ෂික සමුළුවක්, සර්වපාක්ෂික සමුළුවක් අටව ගත්තා. ඒක යටින් හිටිය රනිල් වික්‍රමසිංහ, ඒකට රටින් හිටියේ රනිල් වික්‍රමසිංහ, සර්වපාක්ෂික සමුළුවක් අටව ගත්තා. ඒකට උල්පන්දන් දුන්නා, ඒකට උල්පන්දන් දුන්නා හර්ෂද සිල්වා, ඒකට සජිත් ප්‍රේමදාසවත් ඇඳගත්තා, සුමන්දිරන් අනෙක් ප්‍රධානම පුද්ගලයා, IMF එකට යන්න කියලා බලපෑම් කරපු ඒ පුද්ගලයන් කීප දෙනෙක් අතරින් කෙනෙක් තමයි සුමන්දිරන් හර්ෂ. ඒකට සජිත් ප්‍රේමදාසව ඇඳගත්තා සර්වපාක්ෂික සමුළුවට ගෙනහිල්ලා, අපිට වෙන විකල්පයක් නෑ IMF යා යුතුයි කියලා. මේක බංකොලොත් කියන්න, බංකොලොත් කියන්න, බංකොලොත් කරන්න කිය කිය මේ කල්ලිය, මේ නව ලිබරල් කල්ලිය බලපෑම් කළා. අපි දැක්ක රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා බැසිල් රාජපක්ෂත් එක්ක වාග් ප්‍රහාරයක්, වාග් ගැටුමක් පවා ඇති කරගත්තා. මතක් කරගන්න, මම මතක් කරගන්න. එහෙම කියලා 2022 අප්‍රේල් මාසයේදී මේක මහා බැංකුවේ අධිපතිවරයා විදිහට ගෙන්නපු ඒ IMF එකේ පඩිගත්ත, IMF එකේ සේවකයෙක් වෙච්ච, IMF එකේ ඇම්බැට්ටෙක් වෙච්ච නන්දලාල් ලැබිලා මේක බංකොලොත් කියලා ප්‍රකාශ කළා. අපිට ණය ගෙවන්න බෑ, අපිට ඩොලර් නැහැ කියලා. ඒක තමයි මේ බංකොලොත් යුගය ආරම්භ කරමින්, බංකොලොත් යුගය ආරම්භ කරමින් මේක බොහොම සැලසුම් සහගත විදිහට, අපි කියන්නේ සැලසුම් සහගත විදිහට මේ පිම්පි ජනාධිපතිවරයා ලවා මේක බංකොලොත් ඒ ආණ්ඩුව යටතේ මේක බංකොලොත් කරලා සැලසුම් සහගත විදිහට මේ රට සම්පූර්ණයෙන්ම දනගස්සලා මේක IMF ඇතුළු ගෝලීය ප්‍රාග්ධනයේ නැත්නම් කෝපරේට් කැපිටාල් එකේ සමාගම් මූල්‍ය ඉදිරියේ දනගස්සලා මේක නව යටත් විජිතයක් කළා. නව යටත් විජිතයක් කළා. ඒක තමයි සල්සුම. අද වන විට අපි නව යටත් විජිතයක් බවට පත් වෙලා තියෙන්නේ. සමාගම් මූල්‍යේ වහලුන් බවට, සමාගම් මූල්‍ය ඉදිරියේ දණින් වැටෙන, IMF එක ඉදිරියේ දණින් වැටෙන වහල් ජාතියක් බවට පත් කරලා තියෙන්නේ මෙන්න මේ නව ලිබරල් කාටල් එක. මේ නව ලිබරල් කාටල් එක තමයි ඒ තැනට මේක ඇදලා දැම්මේ. දැන් අද මේ බංකොලොත් කියලා, බංකොලොත් කියන්න, බංකොලොත් කියන්න කියලා මේකට ප්‍රෙෂර් එක දාලා IMF එකට යන්න ඕනේ, IMF එකට යන්න ඕනේ කියලා මේක මන්ත්‍රයක් වගේ කියවපු රනිල් වික්‍රමසිංහම ඇවිල්ලා මේ යසලාලක වික්‍රමසිංහ හෙට කියන්න යනවා
අපි දැම් බංකොලොත් නැහැයි කියලා. අපි නිල වශයෙන් බංකොලොත් භාවය අත්හැරියයි කියලා. දැන් වෙලා තියෙන්නේ බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කරපු ඒ ආණ්ඩුවේ ජනාධිපති අගමැති ජනාධිපති අගමැති හැර වෙනසකට තියන්නේ ජනාධිපති අගමැති නෑ. ඇබැයි මේ රටේ ජනතාව මේ රටේ සාමාන්‍ය මිනිස්සු මේ රටේ සමස්ත ජනතාව දරාගන්න බැරි මහා ඇදගෙන වැටිලා තියෙනවා ප්‍රපාතයකට, පරක් පෙරක් නොපෙනෙන ප්‍රපාතයකට ඇද වැටිලා තියෙනවා. දැන් මේ යසලාලේක වික්‍රමසිංහ හෙට ඇවිල්ලා ආරංචිය සුභයි කියලා කියන්නේ යන්නේ, සුභාරංචිය කියන්නේ යන්නේ. දැන් අපිට ණයවාරික ගෙවන්න ඩොලර් තියෙනවද? අපි ණයවාරික ගෙවනවද? ඒකට අපිට ඩොලර් තියෙනවද? දැන් පහුගිය අවුරුදු දෙකේ අපි දැන් මේ යම් කිසි ඩොලර් ප්‍රමාණයක් සංචිතයක් තියෙනවා නම් තියෙන්නේ. මේ දැන් මේ කයිවාරු ගහන්නේ අපි බංකොලොත් නැහැ කියලා දැන් කයිවාරු ගහන්න යන්නේ. අපි ණයවාරිකයක්වත් ගෙවල නැහැ අවුරුදු දෙකකින්. ඒ අවුරුදු දෙකට එකතු වෙලා තියෙන වාරික ප්‍රමාණය බැලුවාම ඩොලර් මිලියන 6000ක් 8000ක් අතර ප්‍රමාණයක්. ඒ අවුරුදු දෙක ඇතුළත ගෙවන්න තියෙන වාරික ප්‍රමාණය ඩොලර් මිලියන 6000ක් 8000ක් අතර ප්‍රමාණයක් වෙනවා. දැන් මේ කයිවාරු ගහන්නේ අපි ණය ගෙවන එක කල් දාගෙන තියෙනවා. 2027 වෙනකන් කල් දාගෙන තියෙනවා. ඒකටත් තව ණයකතු වෙයි. ඒකටත් තව පොලියක් එකතු වෙලා තියෙනවා. පොලියටත් තව පොලියක් එකතු වෙන තැනකටපත් වෙලා තියෙනවා. එතකොට ඒ ණය කොහොමද ගෙවන්නේ? ඒකට තියෙනවද ඩොලර්? අපිට එක වාරිකයක් ගෙවන්න පුළුවන්ද? එක වාරිකයක් ගෙවුවොත් මොකද වෙන්නේ? ගෝඨාභයට අත්තුණු ඉරණම වගේ නෙමෙයි. රනිල් වික්‍රමසිංහට කිරිබත් නෙමෙයි කන්න වෙන්නේ, මලබත්. රනිල් වික්‍රමසිංහට කිරිබත් කන්න නෙමෙයි මලබත් කන්න වෙන්නේ. තව එක ඩොලර් එක වාරිකයක් ගෙවනවා බලන්න. එක වාරිකයක් ගෙවුවත් අත් වෙන්නේ එවැනි විරණමක්. එවැනි අගාධයක මේ රට තියෙන්නේ. එවැනි අගාධයකට ඇදලා දාලා තියෙන්නේ මේ රට. මේ ණය ගෙවන්න වෙන්නේ, මේ ණය ගෙවන්න මේ යසලාලක වික්‍රමසිංහ IMF ඇතුළු කෝපරේට් කැපිටාල් එක සමාගම් මූල්‍ය ඉදිරියේ දන ගහලා මේ රටේ ජනතාව හිර කරලා වහලුන් බවට පත් කළා. අපේ රීරි මාංශයම හූරගෙන කනවා. එහෙම පොරොන්දුවක් දීලා තමයි අපි ණය ගෙවනවා කියන්නේ. ඒක තමයි යසලාලක වික්‍රමසිංහ කරන්න යන්නේ. පොරොන්දු වෙලා අපි ණය ගෙවනවා උඹලට කියලා. අපි ගෙවනවා උඹලා කියන ඕනම කොන්දේසියක් යටතේ මේ වහල්ලුන්ගේ රීරි මාංශයම හූරගෙන කාලා, බොකු බඩවල් ඇදලා උඹ හූරගෙන කාලා උඹලගේ ණය ගෙවනවා කියලා. ඒක තමයි අපිට කරමින් ඉන්නේ. දැන් මේ බංකොලොත් භාවයෙන් මිදෙනවා බංකොලොත් භාවය අහෝසී කියලා කියන්න යන්නේ මේ රටේ මිනිස්සුන්ට ගහන්න පුළුවන් දැන් නහයටත් උඩින් බදු ගහලා තියෙන්නේ. හාල් මැස්සක ඉඳලා පරිප්පු ඇටයට ඉඳලා ලූණු ගෙටිට වෙනකම් බදු ගහලා තියෙන්නේ මිනිස්සුන්ට. විදුලියට ගහලා තියෙන බද්ද නිසා අදවන විට ලක්ෂ 11කට විසන්ධි කරලා තියෙනවා විදුලිය. සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා අතිවිශාල ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා. ශාල ප්‍රමාණයක් අඩංගටිලා තියෙනවා. මිනිස්සුන්ට තමන්ගේ තුන්වෙල හොයාගන්න බෑ. මිනිස්සුන්ගේ මේ ඔස්ටීරියටි, නැත්තම් අපි කියන ඔස්ටීරියටි එක, මේ පටිතද කර ගැනීම නිසා මිනිස්සුන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම, ජනතාවගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම හැකිලිලා තියෙන්නේ මිනිස්සු. මිනිස්සු තමන්ගේ ආහාර වේලවල් මගහැරමින් ඉන්නේ. ළමා මන්දපෝෂණේ තාම ඉහළ රටක් බවට පත් වෙලා තියෙන්නේ.
පාසල් හැර යන ළමයින්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙන්නේ. උදේට ළමයින්ට කාලා යන්න දෙයක් නැතුව ඉන්නේ. ළමයි දෙන්නෙක් ඉන්නකොට එක ළමෙක්ව එක සතියයි ඊළඟ ළමයාව ඊළඟ සතියයි මේ දෙමාපියන්ට තීරණය කරන්න වෙලා තියෙනවා කාවද ඉස්කෝලේ යවන්න කියලා. ඒකෙන් ඊටාම අසරණ තත්ත්වයට පත් වෙලා තින්නේ දැරියෝ. මොදල් අන්තිමේදී අම්මා තාත්තා තීරණය කරන්නේ කෙල්ලව උගන්නන එක පැත්තකින් තියලා කොල්ලට මොකක් හරි උගන්නලා හයක් හතරක් උගන්නලා ඌව රස්සාවකට දානවා. කෙල්ලව 17 වෙනකොට හරි කසාදයක් හරි බන්දලා දීලා අපි ගැලවෙනවා කියලා. එවැනි තත්ත්වයට ඇදවැටිලා තියෙන්නේ. මේකයි සමාජයේ ඇති වෙලා තියෙන තත්ත්වය. මිනිසුන්ට බෙහෙත් ටික නැහැ. මෙතනින් එහාට ගියොත් එහෙම මේ ඉස්සරහ මේ ස්පිරිතාලවට හිටියොත් ඇවිද්දොත් 12 එක වෙන විට මේ සහෝදරවරුන්ට බලා ගන්න පුළුවන් වැඩි හිටියෝ මේ කොහොමද ඇවිල්ලා Tamanට තුන්ඩුව දික් කරලා කියන්නේ මහත්තයෝ නැත්තම් පුතේ පුළුවන් ද සල්ලි දෙන්න එපා අපිට ෆාමසියෙන් මේ බෙහෙත් ටික අරන් දෙන්න සතියකට එක්ක දවස් දෙකකට තුනකට හරි. එවැනි තත්ත්වයකට මේ රටේ අහිංසක ජනතාව ඇදවැටිලා තියෙන්නේ. පත් කළා තියෙන්නේ. ආරංචිය සුභයි. ඔන්න ආරංචිය. මේක තමයි ඇදවැටිලා තියෙන තත්ත්වය. අපි මේ මහා ණයකන්දේ මේ ණයකන්දේ හිරකරවල සලසුම් සහගත විදිහට කොමාරි IMF එකට යන්න IMF එක හැරෙන්න වෙන කිසිම විකල්පයක් නැහැ කියලා IMF හැරෙන්න කිසිම විකල්පයක් නැහැ කියලා මේ ණය ගහේ හිර කරලා අන්තිමේදී මේ රට නව යටත් විජිතයක් බවට පත් කරලා තියෙනවා. දැන් තියෙන්නේ IMF පාලනය. දැන් තියෙන්නේ ගෝලීය මූල්‍ය සමාගම්වල සමාගම් මූල්‍ය පාලනයක් ආධිපත්‍යයක්. ඒක රෙජීම් එකක්. කෝපරේට් කැපිටල් රෙජීම් එකක් තියෙන්නේ මේ. ඒක කරගත්තා. ඒකට පාර කපා ගත්තා 52කින්. එක 50ක් තමයි මහා බැංකුව ස්වාධීනකරණය කරනවා කියන 50 ගෙනල්ලා සම්පූර්ණයෙන්ම මහා බැංකුව ජනතාවට උත්තර දෙන එකකින් ජනතාවට වග කියන එකෙන් නිදහස් කරලා ගලවලා ඒක ස්වාධීන කරනවා කියන්නේ ජනතාවකින් ගලවලා ජනතාවට ප්‍රශ්න කරන්න බෑ ජනතා නියෝජිතයෝ හරහා ප්‍රශ්න කරන්න බෑ ඒක සම්පූර්ණයෙන්ම කෝපරේට් කැපිටල් එකේ IMF ඇතුළු ඒ සමාගම් මූල්‍ය ආධිපත්‍යයට නතු කළා. ඔක අපි දිගින් දිකටම කිව්වා මේ කරන්න යන අධම වැඩේ මේ රට මූල්‍ය යටත් විජිතයක් බවට පත් කරනවා සමාගම් මූල්‍ය යටත් විජිතයක් බවට පත් කරනවා. ඒකට පාර කැපුවා මේ වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටා. ඒකට අවශ්‍ය කරන පසුබිම හැදුවා සුමන්දිරන් ළඟ ඉඳලා හර්ෂ ළඟ ඉඳලා එරාන් ළඟ කබීර් ළඟ මේ කල්ලිය මේ නවලිබරල් කාටල් එක මේ නවලිබරල් කාටල් එක මේ කොන්ත්‍රාත් එක කළා. ඊට පස්සේ දැන් ආර්ථික පරිවර්තන පනත ආර්ථික පරිවර්තන පනත ගෙනල්ලා මේ නව නව යටත් විජිතයක් බවට මේ රට පත් කරන එක තහවුරු කරනවා. ආයි කවදාක්වත් මේ කෝපරේට් කැපිටල් එකෙන් ගිලිහෙන්න බෑ. මේ පන්තියේ ආධිපත්‍යයට නතු කරන එක නීතියක් බවට පත් කරන එක මේ කෝපරේට් කැපිටල් එක ප්‍රමුඛ IMF ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය සහ ඒ මූල්‍ය සමාගම්වල ආධිපත්‍ය නීතියෙන් ව්‍යවස්ථාව තුළින් තව ව්‍යවස්ථාවක් බවට පත් කරලා නීතියක් බවට පත් කරන මහා දැවැන්ත අධම දේශද්‍රෝහී වැඩේ මේ වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාව ඇතුළු මේ සමස්ත නවලිබරල් කාටල් එක ඉටු කරමින් තිබෙනවා. ඒ වන් මොහොතක තමයි මේ වැනි බරපතල ඛේදජනක ඉරණමකට නතු වෙලා තියෙන මොහොතක තමයි හෙට දිනේ ආරංචිය සුබයි කියලා මේ යසලාලක වික්‍රමසිංහ අපි ඉස්සරහට ඇවිල්ලා කියන්න යන්නේ. එනිසා තමයි අපි අද කියන්නේ ජනතාවට හොඳට මේ සියලු දේවල් විග්‍රහ කරගන්න අවබෝධ කරගන්න අපිට අත් කරලා දීපු ඉරණම සැලසුම් සහගතව අපිට අත් කරපු ඉරණම IMF එක කියන්නේ තවදුරටත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් නෙමෙයි ලෝකෙ කොහෙවත්.
IMF එක කියලා කියන්නේ කෝපරේට් කැපිටාල් එක නැත්නම් සමාගම් මූල්‍ය. ඒගොල්ලන්ගේ ණය හිමිකරුවන්ගේ. කවුද ණය හිමිකරුවෝ කියලා කියන්නේ? BlackRock, Hamilton Reserve වැනි ඒ ජාත්‍යන්තර ජාවාරම්කාර සමාගම් මූල්‍ය. අන්න ඔවුන්ගේ මුදල් ඔවුන් ණයට දීපු මුදල් ඒ ණයට දීපු එවුන්ගෙන් ගන්න බලහත්කාරයෙන් හරි ඇදලා ගන්න හරියට නිකන් කියනවා නම් ඔය අපි දන්න සීසර් කෙනෙක්ගේ වැඩක් තමයි IMF එක කරන්නේ. يعني කෝපරේට් කැපිටල් එකේ සල්ලි කොහොම හරි ණය හිමියව රැක ගන්න. ණය හිමියා වෙනුවෙන් පෙනී සිටින. එකවරක් කිව්වේ ණය හිමියන්ගේ එහෙම නැත්තම් මේ කෝපරේට් කැපිටල් එකේ ප්‍රාග්ධන කළමනාකරන මූල්‍ය කළමනාකරුවා ඒ සමාගම්වර මූල්‍ය කළමනාකරුවා විදිහට තමයි මේ IMF එක වැඩ කරන්නේ. මේ IMF එක අපි නම් කියන්නේ සීසර් කෙනෙක් විදිහට තමයි දැන් වැඩ කරන්නේ. කොහොම හරි අපේ රීරි මාංශයම හූරලා බොකු බඩවැල් පිටින්ම හූරලා ණය ගන්න එක. ණය ගන්න එක. ඒකට පත් කරගෙන ඉන්නවා කුලි හේවායෝ ටික. සීසර්ලා හයර් කරන කුලි හේවායෝ ටිකක් ඉන්නවා. කුලි කාර්යෝ ටිකක්. රනිල් වික්‍රමසිංහ, ඒ වික්‍රමසිංහ රාජපක්ෂ දෙපැලැන්තිය, මේ තුප්පහයි දෙපැලැන්තිය, හර්ෂ, එරාන්, කබීර්, ඇලෝසියස්ලා, අර්ජුන් මහේන්ද්‍රල්ලා. මේගොල්ලෝ තමයි මේ කුලි හේවායෝ. එරන් ලංකාවේ IMF එකේ කුලි හේවායෝ මේ. තර මේගොල්ලෝ කරන්නේ අපේ බොකු බඩවැල්ම හාරලා ණය ගන්න එක. ණය අරගත්තේ උන්. අපිද ණය ගත්තේ? මේ අපේ ණයද? මේ ණය අපේ ණය නෙමෙයි. අපේ යහපතට මහජන සුභසිද්ධියට ගත්ත ණයද? උන් ණය අරගෙන මොනවද කළේ? බංකොලොත් තුනේ කොහොමද මේ ණය අරගෙන? ණය අරගෙන උන් කොමිස් ගාලා හොරකම් කරා. කොමිස් ගා හොරකම් කළා උන්. මේ දූෂිත මේ ජාවාරම්කාර ධනපති පන්තිය. දැන් උන්ගේ ණය අපි ගෙවන්නේ. අපි හාල් මැස්සටයි, ලූණු බිකටයි, පරිප්පු ඇටයටයි බදු ගෙව ගෙව, කරන්ට් බිලට බදු ගෙව ගෙව, ජලයට බදු ගෙව ගෙව, පෙට්‍රල් ටිකට ඩීසල් ටිකට බදු ගහලා, ඒ බදු ගෙවගේ අහස උසට ගිහිලා පෙට්‍රල් ඩීසල් 100%ක කරන්ට් බිල ගිහිලා තියෙන. ඒ නිසා තමයි ලක්ෂ 11ක් මේ රටේ අහිංසකයන්ට සාමාන්‍ය ජනතාවට කරන්ට් එක නැති අඳුර ඉන්නේ. කර්මාන්තශාලා මධ්‍යම සහ සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්තශාලා අතිවිශාල ප්‍රමාණයක් කඩන් වැටිලා තියෙන්නේ. ආර්ථිකය සම්පූර්ණයෙන්ම හැකිරිලා තියෙන්නේ. ඒ උංගත්ත උන් කොමිස් ගහපු හොරකම් කරපු ඒවයි IMF එකත් එක්ක එකතු වෙලා IMF එකිනුත් කොමිස් ගහපු වුන් ඉන්නවා. ණය අරන් දීලා කොමිස් ගහපු වුන් තමයි ඇලෝසියස්ලා, අර්ජුන් මහේන්ද්‍රන්ලා, ඔය වික්‍රමසිංහ රාජපක්ෂලගේ මහා බැංකු අධිපතිවරු. අනේ මේ ඔක්කොම එකම කල්ලිය. මුන් කොමිස් ගහලා මුන් හම්බු කරගෙන අවසානයේ මේ රටේ මිනිස්සුන්ගේ රීරි මාංශේ බොකු බඩවැල් හාරලා අපිට ණය ගෙවන්න කියනවා. ආරංචිය සුබයි කියලා හෙට කියන්න යනවා. අපි බංකොලොත් වුණාලු. අපි බංකොලොත් භාවයෙන් මිදිලා නම් ඔය කියන්නේ ආරංචිය සුභාරංචියක් වෙන්න නම් මේ රටේ මිනිස්සු දන්නවා කොහොමද ඒක සුභාරංචියක් වෙන්න ඕනේ. එහෙමනම් මොකද්ද වෙන්න ඕනේ? එහෙමනම් අපිට පෙට්‍රල් ටික දෙන්න ඕනේ අඩුම තරමෙන් රුපියල් 120කටවත් 125කටවත්. දැන් තියෙන මිලට වඩා දැන් තියෙන්නේ අහස උසට ගිහිලා 100%ට 250කින් විතර වැඩි කළා. ආය 118කට 120කට දෙනවා. අපි රනිල් වික්‍රමසිංහට කියන්නේ ආරංචිය සුබයි එතකොට. ගහන බදු ටික ඔක්කොම අයින් කරනවා කියනවා. හෙට ඇවිල්ලා කියනවා අපේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට ගහන බදු අයි අඩු කරනවා. අපේ බදු අයින් කරනවා. අඩු කරන නෙමෙයි අයින් කරනවා. නැහැ බදු අපිට මේ අහිංසක කන්න බොන නැති මිනිහට ගහන බද්ද අයින් කරනවා කියනවා. එතකොට අපේ කරන්ට් බිලට 220කින් වැඩි කරලා තියෙන 100%ට 220කින් වැඩි කරලා තියෙන බද්ද ඉවත් කරනවා කියනවා පුළුවන් නම්.
ඇවිල්ල කියනවා අපි IMF එකේ කොන්දේසි වලට යටත් වෙන්නේ නැහැ. IMF එකේ කොන්දේසි වලට අනුව බදුගගහ බදුගගහ මේ ගෙවි මැස්සක ඉන්න මිනිහටත් බදු ගහන්නේ බදු ගහන්නේ අපි බදු ගහනවා නම් බදු ගහන්නේ බොහොම සාධාරණ ක්‍රමයකට. මේ රටේ ඉහළම ධනපතියන්ට මගේ කිහිල්ලේ ඉන්න මගේ සාක්කුවේ ඉන්න දා ගමගේටත් මම බද්ද ගහනවා. මම මේ විදිය ප්‍රමාණයක් බදු ගහනවා. මම ධනබද්දක් අය කරනවා. මම ධනබද්දක් අය කරනවා. මේ විදියට විශාල වත්කම් අය කරනවා. මේ විදියට විශාල වශයෙන් වත්කම් හොයන්නේ උන්ගෙන් බදු අය කරන අන්න පුළුවන් නම් කියනවා හෙට ඇවිල්ලා. ආරංචියේ සුභයි එතකොට මේ රටේ මිනිස්සුන්ට. IMF එකට ඕන විදියට මම නටන්නේ නැහැ කියලා පුළුවන් නම් කියනවා. IMF එකට ඕන විදියට මම නීති හදන්නේ නැහැ කියලා පුළුවන් නම් කියනවා. අන්න එතකොට ආරංචිය සුභයි මිනිස්සුන්ට. මට පුළුවන් වෙනවා වාරිකයක් ගෙවන්න. පුළුවන් නම් කියනවා. ආරංචිය සුභයි මිනිස්සුන්ට. දැන් මේ රටේ මිනිස්සු දන්නවා සුභ කාටද? ඔව් ආරංචිය සුභ තමයි. රනිල් වික්‍රමසිංහගේ ආරංචිය සුභයි. කාටද? මේ රටේ ජනතාවට සුභද? මේ ජනතාවට අත් වෙලා තියෙන ඉරණමනේ අපි කිව්වේ. අපේ ශෝකාලාපේ අපි කිව්වේ. අපි ඉන්නේ පරක් තෙරක් නොපෙනෙන මරණ මංචකයට වැටිලා ඉන්න අගාධයක අපි ඉන්නේ. අපි ඉන්නේ අගාධයක. හැබැයි ආරංචිය සුභයි. කාටද? ආරංචිය සුභයි IMF එක ඇතුළු කෝපරේට් කැපිටල් එකට. ණය හිමියන්ට සුභයි. හුඳ පොරොන්දු වෙනවා අපි කොහොම හරි මේ ණය ගෙවනවා මුන්ගේ රීරි මාංශයම හුරං කාලා අපි මුන්ගේ ණය ගෙවනවා කියලා. ආරංචිය සුභයි උන්ට. ආරංචිය සුභ ඒ කෝපරේට් කැපිටල් එකට, සමාගම් මූල්‍යයට, IMF එකට, එවුන්ගේ පන්තියට, ඒ ජරා ජීර්ණ දූෂිත ධනපති පන්තියට, ඒ පැලැන්තියට, තුප්පහයි පැලැන්තියට ආරංචිය සුභයි. පෙරටේ ජනතාවට නෙමෙයි. හැබැයි අපිටත් තියෙනවා සුභ ආරංචියක්. අපිටත් තියෙනවා සුභ ආරංචියක්. ඒ තමයි ජනාධිපතිවරණේ අනිවාර්යෙන්ම තියෙනවා. ජනාධිපතිවරණේ අනිවාර්යෙන්ම තියෙනවා. ආරංචිය සුභයි. ඒ නිසා අපතේ යවන්න එපා. කිරිබත් අපතේ යවන්න එපා. රතිඤ්ඤණම් කොහොමත් පත්තු කරන්න එපා. වැඩම්ම නැති දෙයක්. රතිඤ්ඤණම් පත්තු කරන්න යන්න එපා. කිරිබත් ටිකක් කමු. ආරංචිය සුභයි. ජනාධිපතිවරණය තියෙනවා. අපි ලෑස්ති වෙලා ඉන්නවා පෝලිමට තියලා. මේ පැලැන්තිය මේ නව ලිබරල් කාටල් එක පෝලිමට තියලා අහෝසි කරන්න. ඇබොලිෂ් කරන්න. මේක අහෝසි කරන්න මේ රටේ ජනතාව ලෑස්ති වෙලා ඉන්නවා. එනිසා අපිට ආරංචිය සුභයි. අපිට අවශ්‍ය කරනවා මේ මොහොතේදී අපේ ජනතාව, අපේ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න IMF එක ඇතුරු මේ සමාගම් මූල්‍ය ඉස්සරහා දනින් නොවැටෙන, උන්ගේ වහලුන් බවට පත් නොකරන, මේ රටේ ජනතාව උන්ගේ වහලුන් බවට පත් නොකරන, ජනතාව වෙනුවෙන් කෙලින් ඉන්න පුළුවන් දේශපාලන විපරිවර්තනයක් අවශ්‍ය කරන මොහොතක්. අපිට අවශ්‍ය කරනවා විපරිවර්තනයක්. තවදුරටත් ප්‍රතිසංස්කරණ බෑ, ෆික්ස් කරන්න බෑ, රිෆෝම් බෑ. අවශ්‍ය කරන්නේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක්. විපරිවර්තනයක් ඉල්ලා සිටින මොහොතක් මේ රටේ ජනතාව වෙනුවෙන්, මේ රටේ ජනතාවගේ ජීවිතය වෙනුවෙන් අපි මේ පැලැන්තිය, මේ නව ලිබරල් කාටල් එක අහෝසි කළ යුතුයි. වික්‍රමසිංහ රාජපක්ෂ, හර්ෂ එරාන් කබීර් ඇතුළු ඒ නව ලිබරල් කාටල් එක, ඒකත් එක්ක බැඳිච්ච ඒ නව ලිබරල් කාටල් එකම අපි අහෝසි කළ දැමිය යුතුයි. ඒක ඇර වෙන විකල්පයක් නෑ. ඒ නිසා අපිට සුභයි හෙට දිනය. අනාගතය සුභයි. ආරංචිය සුභයි. ජනාධිපතිවරණය තියෙනවා. අපි ලෑස්ති වෙමු එකට. අපි ලෑස්ති වෙමු. දෙකෙන් එකක් බේරගන්න තීරණාත්මක මොහොතට ඇවිල්ලා තියෙනවා මේක. මේක දෙකින් එකක් බේරගන්න තීරණාත්මක මොහොතක්. ජනතාව මේ මොහොතේදී ඒ සඳහා ලැහැස්ති වෙන්න. හෙට මේ ගජබින්නා අලංකාරය බලන්න. එතකොට මේක මතක් කරගන්න. කාටද සුභ වෙලා තියෙන්නේ? ආරංචිය සුභ කාටද කියලා හොඳින් සිහිබුද්ධියෙන් කල්පනා කරන්න.
ජයවේවා. අරගලයට ජයවේවා. විප්ලවයට ජයවේවා.